සුබ දවසක් යාළුවනේ ඔන්න ඔයගලන්ට අදත් වැඩගත් වෙන වීඩියෝ එකකින් මම ආවා. ඉතින් අද ආව චොකලට් ගැටෝ කේක් එකක් හදන විදිය කියා දෙන්න. ඉතින් ඔන්න මම චොකලට් ගැටෝ කේක් එකකට අරන් තියෙන චොකලට් කේක් එකක්. ඔයගලන්ට මේකට චොකලට් ස්පොන්ජ් කේක් එක වුණත් භාවිත කරන්න පුළුවන්. ඉතින් මම මේ භාවිත කරලා තියෙන්නේ චොකලට් නෝමල් අයිසින් එක නෙමෙයි විපිඩ් ක්‍රීම් වලින් හදාගත්තු අයිසින් එකක්. ඉතින් ඔයගලන්ට විපිඩ් ක්‍රීම් වලින් අයිසින් එකක් භාවිත කරන්න ඕනෙම නැහැ. ඔකලන්ට මේකට නෝමල් චොකලට් අයිසින් එක උනත් භාවිත කරන්න පුළුවන්. ඉතින් ඔකලන්ට පේනවා ඇති මම එහා පැත්තේ දාලා තියෙනවා මම හදාගත්තු කේක් එකක ෆොටෝ එකක්. ඉතින් මේ තියෙන මම හදාගත්තු කේක් එකක ෆොටෝ එක තමයි. ඉතින් ඔකලන්ට මේ ගේන්නේ ඒකේ වීඩියෝ එක. ඉතින් ඔකලන්ටත් පුළුවන් මේ වීඩියෝ එක බලලා චොකලට් ගැටෝ කේක් එකක් හදන විදිහ ඉගෙන ගන්න. ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක හොඳ කියලා හිතන තරමට බලන්න මේක ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයගොල්ලෝ මේකට චොකලට් කේක් භාවිත කරනවා නම් චොකලට් කේක් හදන වීඩියෝ එකක් මම දාලා තිනවා මගේ YouTube channel එකේ. ඉතින් ඒක බලන්න බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා ඒ දැනුමත් අරගන්න. ඉතින් දැන් මේකට අපි යන චොකලට් ගනාශකක් වක් කරගන්න. මේ චොකලට් ගනාශක හදාගන්න තියෙන චොකලට් ග්‍රෑම් 100කට බටර් ග්‍රෑම් 20ක් දාගන. ඒකටම ඒකටම කිරි මේසයක් දෙකකුත් දාගන. ඩබල් බොයිල් ක්‍රමයට දී කරගෙන තියෙනවා. ඉතින් ඒ චොකලට් ගනාශක තමයි මම හදාගෙන තියෙන්නේ. ඉතින් මම මේක සම්පූර්ණ කේක් එකට වක් කරනවා. ආවරණය වෙන්න සම්පූර්ණ කේක් එකම. මම චොකලට් ගනාශක තවත් රස වෙන්න කොකෝ පවුඩර් මේසෙන් දෙකක් දාගෙන තියෙනවා. ඉතින් ඒක දාගන්න තමයි මේක ඩබල් බොයිල් ක්‍රමයට බොයිල් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ කොකෝ පවුඩර් දාගන්න ඕනෙම නැහැ. ඔයාලා කොකෝ පවුඩර් දාන්න නැත්නම් බටර් මේසෙන් දක්ව ප්‍රමාණයක් දානවා නම් ඒ හොඳටම ඇති චොකලට් ගනාශකට. ඔයාලා කොකෝ පවුඩර් දානවා නම් අනිවාර්යෙන් ඔයාලා බටර් ක්‍රෑම් 20ක් දාගන්න ඕන.
ඉතින් දැන් අපි මේකට වයිට් චොක්ලට් ගනාෂයකුත් වක් කරගන්නවා. වයිට් චොක්ලට් ගනාෂයක හදාගන්නේ වයිට් චොක්ලට් ග්‍රෑම් 100කට බටර් මේස හැන්දයි කිරි හෝ වතුර මේස හැන්දකුයි දාගෙන ඒක ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගෙන තියෙනවා. ඉතින් ඒකත් අපි වක් කරගන්නවා මේ වෙලාවෙම. ඔයකොල්ලෝ ඩාර්ක් චොක්ලට් ටික වක් කරගත්තට පස්සේ ඒක ලෙවල් කරලා ඒ වෙලාවෙම මේ වයිට් චොක්ලට් ටිකත් පැක් කරගන්න ඕන. මම දැන් මේ කේක් එක හදාගත්තේ, ඒ කියන්නේ කේක් එක අයිසින් කරගත්තේ ටර්නින් ටේබල් එකක් උඩ තියලා. ඉතින් මම මේක දැන් කේක් බෝඩ් එකකට මගේ මේ කේක් එක මාරු කරගත්තා. දැන් මම මේකට ෂෙල් බෝඩ් එක දාගන්නවා. හොයන්ට ස්ටානස් එකක් භාවිත කරගන්න පුළුවන් මේ ෂෙල් බෝඩ් එකට. ඉතින් මම මේක තව ලස්සන කරගන්න ඕන හින්දා වයිට් චොක්ලට් එකක් හදාගෙන තියෙනවා පොඩි ටොපර්ස් වගේ. ඉතින් මම මේකත් ගෙදරම තමයි හදාගත්තේ. මම මේවා හදන විදිය ඔයගොල්ලන්ට ඉදිරි වීඩියෝස් වලදී කියා දෙන්නම්. ඉතින් මම මේකත් තියාගෙන තව ලස්සන කරගන්නවා මගේ කේක් එක. ඉතින් ඔන්න ඔයගොල්ලන් සරලව මම චොක්ලට් ගැටෝ කේක් එකකුත් කියා දුන්නා. ඕනම කෙනෙක්ට මේක හදාලා බලන්න පුළුවන්. ඉතින් ඔන්න අදට මම යනවා. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ නම සිතුම්.